पाकिस्तान कंडायम जिम्बाबे कंडायम अत्रे पलविन टेस्ट तरंगे दी अपूर्व क्रीडके टेस्ट वरम दिना गत्ता ए पाकिस्तान क्रीडक ताबिश खान खान टेस्ट वरम लबा गन्ने वसर 36 दिन 146क गत उनाट पस्से पसुगे अवुरुदु 66क काले दी पाकिस्ताने वेनुवेन टेस्ट वरम लबा गत्त वयस्गतम क्रीडकया तमई ताबिश पाकिस्तान कंडायम वेनुवेन टेस्ट वरम लबा गत्त वयस्गतम टेस्ट क्रीडकया विदियट वार्ता पोते इन्ने 1955 इंडियावट एरहिव टेस्ट वरम दिना गत्त मिरान बकाश कियन क्रीडकया मिरान अवुरुदु 47क दिन 284क दी तमई टेस्ट वरम दिना गन्ने ताबिश टेस्ट वरम दिना गनिद्दि पलुम पेल तरंग 137 කට ක්‍රීඩා කරලා තියෙනවා. ඒක තමයි පාකිස්තාන ක්‍රීඩකෙක් ටෙස්ට් වරම් ලබා ගන්න කලින් ක්‍රීඩා කළ වැඩිම තරඟ ප්‍රමාණයේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්න අවස්ථාව. 1964 ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගන්න කලින් ඉබ්දුල්ලා කියන පාකිස්තාන ක්‍රීඩකයා ටෙස්ට් වරම් ලබා ගන්න කලින් පළමු පෙළ තරඟ 218කට සෙල්ලම් කරලා තමයි පාකිස්තාන ක්‍රීඩකෙක් ටෙස්ට් වරම් ලබා ගන්න කලින් සෙල්ලම් කළ වැඩිම තරඟ ගානේ වාර්තාව පිටවලා තියෙන්නේ. අවුරුදු 18ක් තිස්සේ ක්‍රිකට් පළමු පෙළ තරඟ සෙල්ලම් කළ තබීෂ් පාකිස්තානයෙන් පිටදී සෙල්ලම් කරලා තියෙන්නේ තරඟ තුනකට විතරයි. ඒ තරඟ තුනම ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක වීම තමයි විශේෂ සිද්ධිය. තබීෂ් ටෙස්ට් වරම් දිනා ගනිද්දි පළමු පෙළ කඩලු 598ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ඒක තමයි ආසියානු ක්‍රීඩකෙක් ටෙස්ට් වරම් දිනා ගන්න කලින් වාර්තා කළ ඉහළම කඩලු ප්‍රමාණය විදිහට වාර්තා වෙන්නේ. මේ වාර්තාව කලින් තිබුණේ අපේ මාලින්ද පුෂ්ප කුමාර්ට. මාලින්ද ටෙස්ට් වරම් ලබා ගන්න කලින් පළමු පෙළ කඩලු 558ක් දවා ගන්න සමත් වෙලා තිබුණා. මේ විදිහට ටෙස්ට් වරම් ලබා ගන්න කලින් වැඩිම කඩලු ගණනක් දවා ගැනීමේ ලෝක වාර්තාව තියෙන්නේ 2018 අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්ත එංගලන්ත ප්‍රාන්ත තරඟ සෙල්ලම් කරන ටීම් මැග්‍රාත්ට. ටීම් පළමු ටෙස්ට් තරඟයට සෙල්ලම් කරන්න කලින් පළමු පෙළ කඩලු 712ක් දවා ගන්න සමත් වෙලා තිබුණා. පසුගිය අවුරුදු 10ට තබිෂ් පළමු පෙළ කඩලු 495ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. මේ කාලේ තබිෂ්ට වඩා පළමු පෙළ කඩලු දවා ගන්න සමත් වෙලා තියෙන්නේ මාලින්ද පුෂ්ප කුමාර විතරයි. මාලින්ද මේ කාලේදී පළමු පෙළ කඩලු 619ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.